අයිබවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වන ශ්‍රේණියේ 5 වන ඒකකය වන ගිණුම් කරන සමීකරණය. දුවේ පුතේ ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම් වල හිමිකාරීත්වය ගිණුම් වාර්තාවල පෙන්නුම් කරන්න ඕනි. මේ සියලුම වත්කම් කවර හෝ පාර්ශවයකට හිමි විය යුතුයි. ඒ කියන්නේ අයිතිකරුවෙක් ඉන්න ඕන. මේ නිසා ව්‍යාපාරයක වත්කම් ලෙස පෙන්වුම් කරන අගය සමස්ත හිමිකාරීත්වය පෙන්වුම් කරන අගයට සමාන විය යුතුයි. ඉතින් මෙන්න මේ සමානතාවය පෙන්වුම් කරන්න භාවිතා කරන සමීකරණයට අපි කියනවා ගිණුම් කරන සමීකරණය කියලා. දැන් අපි බලමු මෙන්න මේ ගිණුම් කරන සමීකරණය අපි ගොඩනගා ගන්න ඕන කොහොමද කියලා. අපි මුලින්ම බලමු යම්කිසි ව්‍යාපාරයකට අවශ්‍ය වන සියලුම සම්පත් යම්කිසි ව්‍යාපාරයකට අවශ්‍ය වන සියලුම සම්පත් අයිතිකරු විසින් සපයා ඇති විටක කොහොමද මේ ගිණුම් කරන සමීකරණය ගොඩනගන්නේ කියලා. දුවේ පුතේ ව්‍යාපාරයකට අවශ්‍ය වන සියලුම සම්පත් අයිතිකරු විසින් සපයා ඇති විටක අපි ගිණුම් කරන සමීකරණය ඉදිරිපත් කරනවා මෙන්න මේ ආකාරයට. වත්කම් සමානයි හිමිකම. ඔබ මෙතනදී මතක තබා ගත යුතුයි බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වය මේ ව්‍යාපාරයට ලබාගෙන නැති අවස්ථාවකදී තමයි ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම ලෙස ඉදිරිපත් කරන්නේ. අපි දැන් බලමු මෙන්න මේ සමීකරණයට කොහොමද අපි ගනුදෙනු ඇතුළත් කරන්න කියලා. මම ඔබට නිදසුන් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි නිදසුන විදිහට අයිතිකරු රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. දෙවෙනි නිදසුන අයිතිකරු රුපියල් 50,000ක ලීබඩු ව්‍යාපාරයට යෙදවීම. තුන්වෙනි නිදසුන අයිතිකරු රුපියල් 25,000ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම. දැන් අපි බලමු මෙන්න මේ මූලික ගනුදෙනු ටික කොහොමද වත්කම් සමානයි හිමිකම යන ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ කියලා. බලමු පළවෙනි ගනුදෙනුව අයිතිකරු රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. ඔබට දැන් පැහැදිලි ඇති අයිතිකරු රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදෙව්වහම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒ හා සමානව හිමිකම වැඩි වෙලා තියෙනවා ලක්ෂයකින්. අයිතිකරු ප්‍රාර්ධන යෙදවීම නිසා හිමිකම වැඩිවීම ලක්ෂයයි. දෙවෙනි නිදසුන අයිතිකරු රුපියල් 50,000ක ලීබඩු ව්‍යාපාරයට යෙදවීම. ලීබඩු කියන වත්කම වැඩි වෙනවා රුපියල් 50,000කින්. අනිත් පැත්තෙන් හිමිකම වැඩි වෙනවා රුපියල් 50,000කින්. තුන්වෙනි නිදසුන අයිතිකරු රුපියල් 25,000ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම. ව්‍යාපාරයේ යන්ත්‍ර කියන වත්කම වැඩි වෙනවා රුපියල් 25,000කින්. හිමිකම වැඩි වෙනවා රුපියල් 25,000කින්. අපි මෙතනදී බැලුවොත් දැන් අපට දකින්න පුළුවන් දුවේ පුතේ ව්‍යාපාරයේ මුළු වත්කම් වල එකතුව ගත්තොත් 175,000යි. හිමිකම එකතුව ගත්තොත් 175,000යි. ඒතොර අපට පැහැදිලි ව්‍යාපාරයේ පවතින වත්කම් වල වටිනාකම හිමිකමට සමාන වන බව. ඊළඟට අපි බලමු මෙන්න මේ ව්‍යාපාරයට අයිතිකරුගේ සම්පත්දායකත්වයේ ප්‍රමාණවත් නොවන විට කොහොමද බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වයේ ලබා ගන්නේ කියලා. දුවේ පුතේ ව්‍යාපාරයක් ප්‍රසාරණය වෙනකොට අයිතිකරුවන් යොදනු ලබන සම්පත් ප්‍රමාණවත් නොවිය හැකියි. ඒ වෙලාවට බාහිර පාර්ශවයන් සතු සම්පත් දායක කර ගැනීමට සිදු වෙනවා. උදාහරණයක් බැංකු ණය ගැනීම මගින්. මෙන්න මේ බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වයේ ලබාගත් විට
ව්‍යාපාරයේ වගකීම් ඇති වෙනවා. මෙන්න මේ විදිහට වගකීම් ඇති වුණාම ව්‍යාපාරයේ පවතින වත්කම් වලින් කොටසක් මෙන්න මේ ණය සපයපු පාර්ශවයන්ට අයිති වෙනවා. ඉතිරි කොටස තමයි අයිතිකරුවන්ට අයිති වෙන්නේ. අන්න ඒ වෙලාවට අපි ගිණුම් කරන සමීකරණ ඉදිරිපත් කරනවා වත්කම් සමානයි හිමිකම දන වගකීම්. මෙතනදී ව්‍යාපාරයේ පවතින මුළු වත්කම් වලින් කොටසක් අයිතිකරුට අයිති, ඉතිරිය බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වයට අයිති වෙන්න ඕනේ. එහෙම නැත්නම් බාහිර පාර්ශවයන් සම්පත් යොදලා තියෙනවා නම් උදාහරණයක් බැංකු ණය වගේ අන්න ඒ අයට ඉතිරි ටික අයිති වෙන්න ඕනේ. ඒ වෙලාවට අපි සමීකරණය ගොඩ නගනවා වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියලා. දැන් අපි නිදසුනක් බලමු. කලින් කතා කරපු නිමල්ගේ ව්‍යාපාරයේටම අපි හිතමු රුපියල් 75000ක බැංකු ණයක් ගත්තා කියලා. බලමු දැන් මේ ගනුදෙනු අපි කොහොමද සමීකරණ ඉදිරිපත් කරන්න කියලා. දැන් අපි සමීකරණයට තව පදයක් එකතු වුණා. දැන් වත්කම් සමානයි හිමිකම දන වගකීම්. බලන්න ඔබට දැන් තිරයේ දිස් වෙනවා ඇති මුදල් වත්කම වැඩි වුණා 75000කින් බැංකු ණය කියන වගකීම වැඩි වුණා 75000කින්. ඔබට පැහැදිලි ඇති මෙතන හිමිකමට බලපෑමක් උනේ නැහැ. මොකද මෙතනදී අපි බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වය තමයි 75000ක් විදිහට මෙතනදී දකින්නේ. ඒ නිසා ඔබ හොඳට මතක තබා ගත යුතුයි බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වය ලබාගත් විට හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ නිදසුන් ලෙස කතා කරපු ගනුදෙනු හතරම එක විට ගිණුම් කරන සමීකරණ ඉදිරිපත් කළා. පළවෙනි ගනුදෙනුව අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. දෙවෙනි ගනුදෙනුව අයිතිකරු විසින් රුපියල් 50000ක ලීබඩු ව්‍යාපාරයට යෙදුවා. තුන්වෙනි ගනුදෙනුව අයිතිකරු විසින් රුපියල් 25000ක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදුවා. හතරවෙනි ගනුදෙනුව විදිහට රුපියල් 75000ක බැංකු ණයක් ලබා ගත්තා. එතකොට ඔබට පැහැදිලි හතරවෙනි ගනුදෙනුව බාහිර පාර්ශවයන්ගේ සම්පත්දායකත්වය ලබා ගැනීමට අදාළ ගනුදෙනුව. දැන් අපි බැලුවොත් ඔබට පැහැදිලි ඇති ව්‍යාපාරයක මුළු වත්කම් වල එකතුව 250000යි. මේ 250000 සමාන වෙන්නේ අයිතිකරු විසින් සපයා ඇති සම්පත් ප්‍රමාණය 175000ටත් බාහිර පාර්ශවයන් විසින් සපයා ඇති සම්පත් දායකත්වය 75000ත් කියන දෙකේ එකතුවට. එතකොට ඔබට පැහැදිලි ව්‍යාපාරික පවතින මුළු වත්කම් වලින් කොටසක් බාහිර පාර්ශවයන්ගේ වගකීම් වෙනුවෙනුත්, ඉතිරිය අයිතිකරුවන්ගේ සම්පත් දායකත්වය වෙනුවෙනුත් වෙන් වෙලා තියෙනවා. මම මීළඟට ඔබට ඉදිරිපත් කරලා තියෙනවා අමල්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක්. ඔබ විසින් ඉදිරි කොටස් නැරඹීමට පෙර මෙම සියලුම ගනුදෙනු පොතක පිටපත් කරගෙන ඉදිරි කොටස් නැරඹීම සිදු කළහොත් ඔබට වඩාත් පහසු වේවි. කොහොමද මම මේ එකිනෙක ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න කියන එක අවබෝධ කරගන්න. මම ඉදිරිපත් කරන්නම් මූලික ගිණුම් කරන සමීකරණය. ඔබ මේ වෙනකොටත් දන්නවා වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියලා. මම ඔබට ඉදිරිපත් කළ පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු රුපියල් 200,000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. දුවේ පුතේ අයිතිකරු විසින් රුපියල් 200,000ක මුදලක් ව්‍යාපාරයට යෙදවූ විට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂ 2කින්. මේක අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදවීම සිදු කළ නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් ලක්ෂ 2කින්. ඊළඟ ගනුදෙනුව තමයි අයිතිකරු රුපියල් 25000ක මෝටර් රථයක් ව්‍යාපාරයට යෙදවීම. දුවේ පුතේ මෝටර් රථයක් ව්‍යාපාරයට යෙදූ විට ව්‍යාපාරයේ මෝටර් රථ කියන වත්කම වැඩි වෙනවා රුපියල් 25000කින්. මේකත් අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදූ නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 25000කින්. දැන් ඔබට දුවේ පුතේ හිතන්න පුළුවන් අයිතිකරු ගොඩනැගිල්ලක් ව්‍යාපාරයට යෙදූ විට
අයිතිකරු ඉඩමක් ව්‍යාපාරයට යෙදූ විට අයිතිකරු උපකරණයක් ව්‍යාපාරයට යෙදූ විට අයිතිකරු පරිගණකයක් ව්‍යාපාරයට යෙදූ විට අයිතිකරු තොගයක් ව්‍යාපාරයට යෙදූ විට කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ කියලා ඊළඟට මම ඔබට ඉදිරිපත් කළ තියෙන ගනුදෙනුව තමයි රුපියල් 75000ක බැංකු ණය ලබා ගැනීම ද්වීපතේ රුපියල් 75000ක බැංකු ණයක් ලබා ගත්තාම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 75000කින් මේක බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වයක් ලබා ගැනීම නිසා වගකීම් වැඩි වෙනවා රුපියල් 75000කින් බැංකු ණය කියලා ඔබට දැන් පැහැදිලි ඇති මෙතනදී හිමිකමට බලපෑමක් උනේ නැහැ තුන්වෙනි ගනුදෙනුවෙන් ඒකට හේතුව තමයි තුන්වෙනි ගනුදෙනුව බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වයේ ලබා ගැනීමට අදාළ ගනුදෙනුවක් නිසා ඊළඟට හතරවෙනි ගනුදෙනුව විදිහට මම ඉදිරිපත් කරලා තියෙනවා රුපියල් 15000ක බැංකු ණය ආපසු ගෙවීම රුපියල් 15000ක බැංකු ණය ආපසු ගෙවනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින් ඒ වගේම වගකීම් අඩු වෙනවා රුපියල් 15000කින් ඔබට පැහැදිලි ඇති බැංකු ණය ආපසු ගෙවනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙලා අර බාහිර පාර්ශවයන් එක්ක ඇති කරගත්තු වගකීමෙන් කොටසකුත් අඩු වෙලා ගියා දැන් ඔබට පැහැදිලි රුපියල් 15000ක බැංකු ණය ආපසු ගෙවීම සිදු කරන විට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා රුපියල් 15000කින් ඊළඟ ගනුදෙනුව රුපියල් 15000ක තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීම රුපියල් 15000ක මුදලක් අත්පිට මුදලට මිලදී ගත්තහම ද්වීපතේ ව්‍යාපාරයේ තොග කියන වත්කම වැඩි වෙනවා රුපියල් 15000කින් අනිත් පැත්තට මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින් ඔබ මෙතනදී පැහැදිලිව මතක තබා ගත යුතුයි හිමිකමටවත් වගකීම් වලටවත් බලපෑමක් වෙන්නේ නැහැ ව්‍යාපාරයේ වත්කම් දෙකක් අඩු වැඩි වීමක් විතරයි මෙතනදී සිදු වෙන්නේ තොග කියන වත්කම වැඩි වෙනවා ව්‍යාපාරයේ 15000කින් අනිත් පැත්තට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15000කින් ඔබ මේ වෙන විටත් දන්නවා තොග කියන්නේත් මුදල් කියන්නේත් ව්‍යාපාරයේ වත්කම් කියලා ඒ නිසා මේ ගනුදෙනුවේදී හිමිකමට හෝ වගකීමට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ තොග කියන වත්කම 15000කින් වැඩි වෙනකොට මුදල් කියන වත්කම 15000කින් අඩු වෙලා යනවා ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 12000ක තොගයක් ණයට ගැනීම ද්වීපතේ මේ ගනුදෙනුවේදී බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වය ලබා ගැනීමක් සිදු වෙනවා රුපියල් 12000ක තොගයක් ණයට ගත්තහම ව්‍යාපාරයේ තොග කියන වත්කම වැඩි වෙනවා රුපියල් 12000කින් මේ තොගය ණයට ලබාගත් නිසා බාහිර පාර්ශවයන් සමග බැඳීමක් ඇති කරගන්නවා ඒ නිසා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා රුපියල් 12000කින් දැන් ඔබට පැහැදිලි රුපියල් 12000ක තොගයක් ණයට ගත්තහම කොහොමද මේ ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්නේ කියලා තොග කියන වත්කම වැඩි වෙනවා රුපියල් 12000කින් මේක ණයට ලබා ගැනීමක් නිසා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා රුපියල් 12000කින් ඊළඟ ගනුදෙනුව රුපියල් 3500ක දුරකතන ගාස්තු ගෙවීම ද්වීපතේ රුපියල් 3500ක දුරකතන ගාස්තු ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා 3500කින් මේ දුරකතන ගාස්තු කියන්නේ වියදමක් නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 3500කින් දැන් ඔබ මෙතනදී මතක තබා ගත යුතු කරුණක් නම් ව්‍යාපාරයක් විසින්
වියදම් දරන සෑම අවස්ථාවකදීම හිමිකම අඩු වෙනවා. එහෙනම් ඔබ මතක තබා ගත යුතුයි වියදමක් දරන සෑම අවස්ථාවකදීම ව්‍යාපාරයක හිමිකම අඩු වෙන බව. එහෙමනම් සේවක වේතන ගෙවීම, පරිපණම් බදු ගෙවීම, ප්‍රචාරණ වියදම් ගෙවීම, කොමිස් ගෙවීම, ගොඩනැගිලි කුලී ගෙවීම, පරිපණම් බදු ගෙවීම, ණය පොලී ගෙවීම, ඕනෑම වියදමක් දරන අවස්ථාවකදී ව්‍යාපාරයේ හිමිකම අඩු වන බව ඔබ විසින් මතක තබා ගත යුතුයි. එහෙමනම් රුපියල් 3500ක දුරකතන ගාස්තු ගෙවීමේදී මුදල් කියන වත්කම 3500කින් අඩු වුණා. එතන වියදම් දැරීමක් සිදුවන නිසා හිමිකම අඩු වුණා රුපියල් 3500කින්. ඊළඟ ගනුදෙනුව රුපියල් 3000ක කුලී ආදායමක් ලැබුණා. ද්විපුතේ රුපියල් 3000ක කුලී ආදායමක් ලැබුණහම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 3000කින්. ආදායමක් ලැබීම නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 3000කින්. දැන් ඔබට පැහැදිලි වියදම් දරනකොට හිමිකම අඩු වෙනවා, ආදායම් ලැබෙනකොට හිමිකම වැඩි වෙනවා. වියදම් දරනකොට හිමිකම අඩු වෙනවා, ආදායම් දරනකොට හිමිකම වැඩි වෙනවා. ඊළඟ අනුදිනුව අයිතිකරුගේ මුදල් ගැනිලු රුපියල් 5000යි. අයිතිකරු විසින් රුපියල් 5000ක මුදල් ගැනිලි කළාම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 5000කින්. ගැනිලි සිදු කළ නිසා ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා රුපියල් 5000කින්. දැන් ඔබට පැහැදිලි හිමිකම අඩුවීම සඳහා බලපාන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි වියදම් දැරීම, දෙවෙනි අවස්ථාව තමයි ගැනිලි සිදු කිරීම. එහෙමනම් වියදම් දැරීමේදී සහ අයිතිකරු ගැනිලි කිරීමේදී හිමිකම අඩු වෙනවා. ඒ වගේම තමයි හිමිකම වැඩි වෙන අවස්ථා දෙකක් තියෙනවා. ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීමේදී සහ ආදායම් ලැබීමේදී හිමිකම වැඩි වෙනවා. එහෙමනම් ඔබ මතක තබා ගත යුතුයි මම ඉදිරියේදී සාකච්ඡා කරනවා හිමිකම වැඩි වෙන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා, හිමිකම අඩු වෙන ගනුදෙනු වර්ග දෙකක් තියෙනවා. හිමිකම වැඩි වෙන ගනුදෙනු වර්ග දෙක තමයි ප්‍රාග්ධනය යෙදවීමයි ආදායම් ලැබීමයි. හිමිකම අඩු වෙන ගනුදෙනු වර්ග දෙක තමයි වියදම් දැරීමයි ගැනිලි සිදු කිරීමයි. ඊළඟ ගනුදෙනුව රුපියල් 4000ක තොගයක් රුපියල් 8000කට අත්පිට මුදලට විකිණීම. රුපියල් 4000ක තොගයක් රුපියල් 8000කට අත්පිට මුදලට විකිණීම. ද්විපුතේ රුපියල් 4000ක තොගයක් 8000කට අත්පිට මුදලට විකුණනකොට අපට පැහැදිලි රුපියල් 4000ක ලාභයකුත් එනවා කියලා. දැන් අපි බලමු මේ ගනුදෙනුව කොහොමද ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න කියලා. ද්විපුතේ ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 8000කින්. ව්‍යාපාරයේ තියෙන තොග කියන වත්කම අඩු වෙනවා රුපියල් 4000කින්. මුදල් කියන වත්කම ව්‍යාපාරයේ වැඩි වෙනවා රුපියල් 8000කින්, තොග කියන වත්කම අඩු වෙනවා රුපියල් 4000කින්. ඔබට පැහැදිලි මෙතනදී 4000ක ලාභයක් තියෙනවා. ලාභය නිසා මොකද වෙන්නේ? හිමිකම වැඩි වෙනවා. ඊළඟ ගනුදෙනුව රුපියල් 6000ක තොගයක් රුපියල් 8500කට ණයට විකිණීම. මෙතනත් තියෙන්නේ දුවේ පුතේ රුපියල් 6000ක තොගයක් 8500කට විකිණීම. හැබැයි අත්පිට මුදලට නෙමෙයි, ණය පදනම මත. බලමු මේ ගනුදෙනු කොහොමද සමීකරණයට ඇතුළත් කරන්න කියලා. බලන්න ව්‍යාපාරයේ ණය ගැති කියන වත්කම. මෙතන පැහැදිලිව මතක තබා ගත යුතුයි මුදල් කියන වත්කම නෙමෙයි වැඩි වෙන්නේ. මම ඒක හයිලයිට් කරලා පෙන්නනවා රතු පාටින්. මොකද මේක ණයට විකුණන්නේ. ඒ නිසා මුදල් කියන වත්කම නෙමෙයි වැඩි වෙන්නේ, ණය ගැති කියන වත්කම.
එහෙමනම් ණය ගැතිවත්කම වැඩි වෙනවා 8500 කින් ව්‍යාපාරයේ තොගවත්කම අඩු වෙනවා රුපියල් 6000 කින් ලාභයක් තියෙනවා 2500 ක ඒ නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 2500 කින් එහෙනම් ඔබට දැන් පැහැදිලි මේ ගනුදෙනු සියල්ල කොහොමද ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කළේ කියලා මම ඔබට ඊළඟට ඉදිරිපත් කරන්න යන්නේ මෙන්න මේ මූලික ගිණුම් කරන සමීකරණය වන වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියන සමීකරණයම ප්‍රසාරණය කළා. දැන් ඔබට පැහැදිලිව පේනව ඇති මම වත්කම් ටික වර්ග කරගෙන තියෙනවා මෝටර් රථ තොග ණය ගැතියෝ සහ මුදල් කියලා. හිමිකම වර්ග කිරීමක් කළා නැහැ. වගකීම් ආයිත් මම වර්ග කරලා තියෙනවා බැංකු ණය සහ ණය හිමියෝ කියලා. දැන් මම පෙර සඳහන් කළ ගනුදෙනු ටිකම මෙන්න මේ සමීකරණයට ඇතුළත් කරලා පෙන්වන්නම්. එතකොට ඔබට වඩාත් පැහැදිලි වෙයි කොහොමද මේ සමීකරණයට අපි ගනුදෙනු ඇතුළත් කරන්නේ කියලා. ඔබට වඩාත් පහසු වේවි මේ සමීකරණ ගනුදෙනු ටික ඇතුළත් කරගෙන යන්න. මොකද අපි පෙර සඳහන් කළ ගනුදෙනු තමයි මෙතනදී මේ සමීකරණයටත් ඇතුළත් කරන්නේ. පළවෙනි ගනුදෙනුව තමයි අයිතිකරු රුපියල් 200,000ක මුදලක් ව්‍යාපාරයට යෙදවීම. එතකොට ඔබට පැහැදිලි ව්‍යාපාරයේ මුදල් කියන වත්කම තමයි ලක්ෂ දෙකකින් වැඩි උනේ. එතකොට මුදල් කියන තීරුවට තමයි මම මේ ලක්ෂ දෙක දැම්මේ. මේක අයිතිකරු විසින් ව්‍යාපාරයට යෙදවීම නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් ලක්ෂ දෙකකින්. ඊළඟ ගනුදෙනුව අයිතිකරු රුපියල් 25,000ක මෝටර රථයක් ව්‍යාපාරයට යෙදවීම. එතකොට වැඩි වෙන්නේ මෝටර රථ කියන වත්කම. දැන් ඔබට පැහැදිලි ඇති මම මෝටර රථ කියන තීරුවට තමයි මේ මෝටර රථය එකතු කරලා තියෙන්නේ. එහෙනම් මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා රුපියල් 25,000කින් හිමිකම වැඩි වෙනවා රුපියල් 25,000කින්. දැන් වඩාත් පැහැදිලි ඇති කොහොමද මේ ප්‍රසාරණය කරලා තියෙන සමීකරණයකට අපි ගනුදෙනු ඇතුළත් කරන්නේ කියන එක. ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 75,000ක බැංකු ණය ලබා ගැනීම. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 75,000කින්. එතනදී බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වය ලබා ගැනීමක් නිසා වගකීමක් ඇති වෙනවා. ඒ බැංකු ණය කියන වගකීම තමයි ඇති වෙන්නේ රුපියල් 75,000කින්. ඔබට පැහැදිලි ඇති ඒ අදාළ තීරුව වල පමණයි අපි ඒ ගනුදෙනු ඇතුළත් කරන්නේ. ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 15,000ක බැංකු ණය ආපසු ගෙවීම. රුපියල් 15,000ක බැංකු ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15,000කින් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා රුපියල් 15,000කින්. ඊළඟ ගනුදෙනුව රුපියල් 15,000ක තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීම. රුපියල් 15,000ක තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීමේදී ව්‍යාපාරයේ තොග කියන වත්කම වැඩි වෙනවා රුපියල් 15,000කින් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 15,000කින්. මෙතනදී ඔබ මතක තබා ගත යුතුයි වත්කමක් වැඩි වෙලා වත්කමක් අඩු වෙනවා. ඒ නිසා හිමිකමට හෝ වගකීම් වලට බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟ ගනුදෙනුව රුපියල් 12,000ක තොගයක් ණයට මිලදී ගැනීම. රුපියල් 12,000ක තොගයක් ණයට මිලදී ගැනීමේදී ව්‍යාපාරයේ තොග කියන වත්කම වැඩි වෙනවා රුපියල් 12,000කින් ණය හිමි කියන වගකීම වැඩි වෙනවා රුපියල් 12,000කින්. ඔබට පැහැදිලි දුවේ පුතේ මෙතනදී බාහිර පාර්ශවයන්ගේ සම්පත් දායකත්වයක් ලබා ගැනීමක් සිදු වෙනවා. අන්න ඒ නිසායි ණය හිමි කියන වගකීම රුපියල් 12,000කින් වැඩි උනේ. ඊළඟ ගනුදෙනුව රුපියල් 3,500ක දුරකථන ගාස්තු ගෙවීම. රුපියල් 3,500ක දුරකථන ගාස්තු ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 3,500කින්. මේක වියදමක් නිසා
හිමිකම අඩු වෙනව රුපියල් 3500කින්. ඔබ මතක තබා ගත යුතුයි ව්‍යාපාරයක් වියදම් දැරීමේදී හිමිකම අඩු වෙනවා. ඒ වගේම අයිතිකරු මුදල් හෝ භාණ්ඩ ගෙන්ලි කිරීමේදීත් හිමිකම අඩු වෙනවා. මෙතනදී අපි ගැලපුවේ රුපියල් 3500ක දුරකථන ගාස්තු ගෙවීම මීට අමතරව ව්‍යාපාරකේ තියෙන පුළුවන් සේවක වේතන ගෙවීම වරිපණම් බදු ගෙවීම රක්ෂණ ගාස්තු ගෙවීම ගොඩනැගිලි කුලී ගෙවීම ප්‍රචාරණ ගාස්තු ගෙවීම ණය පොලී ගෙවීම මේ ආදී ගනුදෙනු රාශියක් තියෙන පුළුවන් වියදම් සම්බන්ධයෙන් ඒ වියදම් ගෙවන සෑම අවස්ථාවකදීම මුදල් කියන වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙන බව ඔබ විසින් මතක තබාගත යුතුයි. ඊළඟ ගනුදෙනුව රුපියල් 3000ක කුලී ආදායමක් ලැබීම. රුපියල් 3000ක කුලී ආදායමක් ලැබීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 3000කින්. මේක ආදායමක් නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 3000කින්. ඔබ විසින් මතක තබාගත යුතුයි දුවේ පුතේ ආදායම ලැබෙන සෑම අවස්ථාවකදීම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා ඒ වගේම හිමිකම වැඩි වෙනවා. උදාහරණයක් විදිහට පොලී ආදායම්, ආයෝජන ආදායම්, ලාභාංශ ආදායම්. දැන් ඔබට පුළුවන් ඒ වගේ ගනුදෙනු හම්බුනොත් කොහොමද ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න කියලා අවබෝධ කරගන්න. ඊළඟ ගනුදෙනුව තමයි අයිතිකරුගේ මුදල් ගැනිලි. අයිතිකරු මුදල් ගැනිලි කළොත් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 5000කින්. ගැනිලි නිසා අයිතිකරුගේ හිමිකම අඩු වෙනවා රුපියල් 5000කින්. ඊළඟ ගනුදෙනුව රුපියල් 4000ක තොගයක් රුපියල් 8000කට අත්පිට මුදලට විකිණීම. රුපියල් 4000ක තොගයක් රුපියල් 8000කට අත්පිට මුදලට විකිණීමේදී බොහොඳටම දන්නවා දුවේ පුතේ රුපියල් 4000ක ලාභයක් ජනිත වෙනවා. දැන් අපි බලමු මේ ගනුදෙනුව කොහොමද මේ සමීකරණයට ඇතුළත් කරන්නේ කියලා. ව්‍යාපාරයේ තොග කියන වත්කම අඩු වෙනවා රුපියල් 4000කින්. මේ තොග 8000කට විකුණන නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 8000කින්. 4000ක තොගයක් 8000කට විකිණීම නිසා 4000ක ලාභයක් ජනිත වෙනවා. ඒක අයිති වෙන්න ඕන අයිතිකරුට. ඒ නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 4000කින්. ඊළඟ ගනුදෙනුව රුපියල් 6000ක තොගයක් රුපියල් 8500කට ණයට විකිණීම. රුපියල් 6000ක තොගයක් 8500කට ණයට විකිණීමේදී ව්‍යාපාරයේ තොග කියන වත්කම අඩු වෙනවා රුපියල් 6000කින්. මේක ණයට විකුණන නිසා මුදල් කියන වත්කම නෙමෙයි වැඩි වෙන්නේ, ණය ගැති කියන වත්කමයි. ඒ නිසා ණය ගැති වත්කම වැඩි වෙනවා රුපියල් 8500කින්. කෙසේ හෝ 6000ක තොගයක් 8500කට විකුණනහම 2500ක් ලාභයි. ඒ ලාභය අයිති වෙන්න ඕන අයිතිකරුට. ඒ නිසා හිමිකම වැඩි වෙලා තියෙනවා රුපියල් 2500කින්. මම ඔබට නැවතත් අමල්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගනුදෙනු ටිකත් මම ගිණුම් කරන සමීකරණයේ සටහන් කිරීමට පෙර ඔබ විසින් පොතේ පිටපත් කරගතහොත් ඔබට වඩාත් පහසු වේවි. මම මේ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන ආකාරය අවබෝධ කරගන්න. අපි බලමු මූලික ගිණුම් කරන සමීකරණය. ඔබ මේ වෙනකොටත් දන්නවා මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලා. අපි බලමු මේ ගනුදෙනු ටිකත් මේ සමීකරණයට ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ඊළඟ ගනුදෙනුව තමයි 4500ක් ණය හිමියන්ට ගෙවීම. අපි දන්නවා රුපියල් 4500ක් ණය හිමියන්ට ගෙවුවහම ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 4500කින්. ණය හිමි කියන වගකීම අඩු වෙනවා රුපියල් 4500කින්. අපි මේ වෙනකොටත් දන්නවා මේ ණය හිමි කියන වගකීම ඇති වෙන්නේ භාණ්ඩ තොගයක් ණයට ගත්තහම. අපි මේ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඒ නිසා ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ඊළඟ ගනුදෙනුව රුපියල් 6300ක් ණය ගැතියන්ගෙන් ලැබීම.
අපි දන්නවා භාණ්ඩ ණයට විකුණනහම ණයගැතිව ඇති වෙනවා පසුකාලීනව ණයගැතියන්ගෙන් මුදල් අපට ලැබෙනවා අපිට මේ ගනුදෙනුදි දීලා තියෙනවා රුපියල් 6300ක් ණයගැතියන්ගෙන් ලැබෙනවා කියලා ඒ නිසා මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 6300කින් ණයගැති කියන වත්කම අඩු වෙනවා රුපියල් 6300කින් ඔබ විසින් මතක තබා ගත යුතුයි නයගතියන්ගෙන් මුදල් ලැබීමේදී කිසිසේත්ම හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 6300කින් ණයගැති කියන වත්කම අඩු වෙනවා රුපියල් 6300කින් ඊළඟ ගනුදෙනුව රුපියල් 7000ක සේවක වේතන ගෙවීම රුපියල් 7000ක සේවක වේතන ගෙවුවහම මේක වියදමක් ඒ නිසා මුදල් කියනවත්කම අඩු වෙනවා රුපියල් 7000කින් වියදමක් නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 7000කින් ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 40000ක මෝටර රථයක් මිලට ගැනීම රුපියල් 40000ක මෝටර රථයක් මිලට ගැනීමේදී ව්‍යාපාරයේ මෝටර රථ කියනවත්කම වැඩි වෙනවා රුපියල් 40000කින් ව්‍යාපාරයේ මුදල් කියනවත්කම අඩු වෙනවා රුපියල් 40000කින් ඔබ විසින් මතක තබා ගත යුතුයි මෙතනදි සිදුවෙන්නේ වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වීමක් ඊළඟ ගනුදෙනුව රුපියල් 2500ක බැංකු ණය වාරික ගෙවීම ඉන් 500ක් පොලිය වේ කලින් අපිට බැංකු ණය වාරික ගෙවීමට අදාළ ගනුදෙනුවක් හම්බුණා නමුත් පොලිය ගෙවීමක් එතනදි සිදුුනේ නැහැ ඔබට වැඩිදුර අධ්‍යයනය කිරීම සඳහා මම නැවත දීලා තියෙනවා බැංකු ණය වාරිකයක් ගෙවනවා රුපියල් 2500ක ඉන් 500ක් පොලිය වේ අපි බලමු මේ ගනුදෙනු කොහොමද සමීකරණයට ඇතුළත් කරන්න කියලා රුපියල් 2500ක බැංකු ණය වාරිකයක් ගෙවන නිසා මුදල් කියනවත් කම අඩු වෙනවා 2500කින් මේ 2500න් 500ක් ණය පොලිය අපි දන්නවා වියදම් දරනකොට හිමිකම අඩු වෙනවා ඒ නිසා ණය පොලි 500 නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 500කින් ඒතර බැංකු ණයෙන් ගෙවලා තියෙන රුපියල් 2000යි ඒ නිසා බැංකු ණය කියන වගකීම අඩු වෙන්නේ රුපියල් 2000කින් දැන් අපි බලමු මේ ගනුදෙනු ටිකම ප්‍රසාරණය කරපු ගිණුම් කරන සමීකරණයට කොහොමද ඇතුළත් කරන්න කියලා රුපියල් 4500ක් ණය හිමියන්ට ගෙවුවහම ව්‍යාපාරයේ මුදල් කියනවත්කම අඩු වෙනවා රුපියල් 4500කින් වගකීමක් පියවීම නිසා මෙතනදී ණය හිමි කියන වගකීම අඩු වෙනවා රුපියල් 4500කින් ඊළඟ ගනුදෙනුව තමයි රුපියල් 6300ක් ණයගැතියන්ගෙන් ලැබීම රුපියල් 6300ක් ණයගැතියන්ගෙන් ලැබෙනකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා රුපියල් 6300කින් ව්‍යාපාරයේ ණයගැති කියන වත්කම අඩු වෙනවා රුපියල් 6300කින් ඔබට පැහැදිලි මෙතෙන්දි වත්කම් වැඩි වෙලා වත්කම් අඩු වීමක් සිදු වුනේ ඒ නිසා හිමිකමට හෝ වගකීම් වල බලපෑමක් සිදු වෙන්නේ නැහැ මේ ගනුදෙනුව තුලින් ඊළඟ ගනුදෙනුව රුපියල් 7000ක සේවක වේතන ගෙවීම රුපියල් 7000ක සේවක වේතන ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියනවත්කම අඩු වෙනවා රුපියල් 7000කින් මේක වියදමක් නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 7000කින් මම කලින් දිගින් දිගටම කිව්වා ව්‍යාපාරයක් වියදම් දැරීමේදී හිමිකම අඩු වන බවට ඊළඟ ගනුදෙනුව රුපියල් 40000ක මෝටර රථයක් මිලට ගැනීම රුපියල් 40000ක මෝටර රථයක් මිලට ගැනීමේදී ව්‍යාපාරයේ මෝටර රථ කියනවත්කම වැඩි වෙනවා රුපියල් 40000කින් ව්‍යාපාරයේ මුදල් කියනවත්කම අඩු වෙනවා රුපියල් 40000කින් ඔබ එතනදි මතක තබා ගත යුතුයි වත්කමක් මිලදී ගැනීමක් සිදු වෙන්නේ ඒ නිසා ඒක හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ මේක වියදමක් නොවන නිසා ඊළඟ ගනුදෙනු රුපියල් 2500ක බැංකු ණය වාරිකයක් ගෙවනවා ඉන් 500ක් ණය පොලී වේ රුපියල් 2500ක බැංකු ණය වාරිකයක් ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 2500ක් මේ 2500න් 500ක් ණය පොලී වෙනුවෙන් නිසා ණය පොලී කියන්නේ වියදමක් ඒ නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 500කින්
එතකොට බැංකුණයෙන් ගෙවලා තියෙන රුපියල් 2000යි ඒ නිසා බැංකුණය කියන වගකීම අඩු වෙන්නේ රුපියල් 2000කින් දැන් ඔබට පැහැදිලි කොහොමද ව්‍යාපාරික ගනුදෙනු වත්කම් සමානයි හිමිකම දන වගකීම් කියන මූලික සමීකරණයට ඇතුළත් කරන ආකාරයත් ඒ වගේම මූලික ගිණුම් කරන සමීකරණය ප්‍රසාරණය කළ දී ඇති අවස්ථාවක කොහොමද ඒ ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කළ යුත්තේ කියන එකත් ඔබට දැන් පැහැදිලි ඇති මීළඟට මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හිමිකම වෙනස් වන අවස්ථා මම ඔබට කලිනුත් දිගින් දිගටම සඳහන් කළා හිමිකම වෙනස් වීම කෙරෙහි බලපාන ප්‍රධාන ගනුදෙනු හතරක් තියෙන බවට ඒ ගනුදෙනු තමයි 1 අමතර ප්‍රාග්ධනය යෙදීම මම දිගින් දිගටම කිව්වා ප්‍රාග්ධනය යෙදීමේදී හිමිකම වැඩි වෙනවා කියලා 2 අයිතිකරු ගැනිලි කිරීම මම කලිනුත් සඳහන් කළා අයිතිකරු ගැනිලි කිරීමේදී හිමිකම අඩු වෙනවා 3 අවස්ථාව ආදායම් ලැබීම ආදායම් ලැබීමේදී හිමිකම වැඩි වෙනවා 4 අවස්ථාව වියදම් දැරීම හේතු කොටගෙන හිමිකම අඩු වෙනවා දැන් ඔබට පැහැදිලි හිමිකම වැඩි වෙන ගනුදෙනු දෙකක් තියෙනවා හිමිකම අඩු වීමට බලපාන ගනුදෙනු දෙකක් තියෙනවා හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු තමයි අමතර ප්‍රාග්ධනය යෙදීම සහ ආදායම් ලැබීම හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු තමයි අයිතිකරු ගැනිලි සිදු කිරීම සහ වියදම් දැරීම දැන් මම ඔබට නිදසුණක් ඉදිරිපත් කරලා තියෙනවා විනිරුගේ ව්‍යාපාරයේ 2019 වර්ෂයට අදාළ තොරතුරු බලන්න 2019 1 දිනට ප්‍රාග්ධනය තිබිලා තියෙනවා 220,000ක් 2019 වර්ෂයේ වියදම දීලා තියෙනවා 350,000ක් 2019 වර්ෂයේ ආදායම දීලා තියෙනවා 480,000ක් 2019 ජුනි 30 අයිතිකරු අතිරේක මුදලක් යොදලා තියෙනවා රුපියල් ලක්ෂයක් වාර්ෂික තුල අයිතිකරු ගෙන්ලි කරලා තියෙනවා රුපියල් 10,000ක් ඔබ පැහැදිලිව දන්නවා මෙතනින් හිමිකම වැඩි වෙන්න බලපාන ගනුදෙනු මොනවද හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනු මොනවද කියලා මම ඔබට ඊට අදාළ පිළිතුර ඉදිරිපත් කරලා තියෙන මෙන්න මේ ආකාරයට වසර මුල ප්‍රාග්ධනය 220,000ක් තිබුණා එකට වර්ෂීය ආදායම 480,000ක් සහ ජුනි 30 අයිතිකරු යදූ අමතර ප්‍රාග්ධනය රුපියල් ලක්ෂයක් එකතු කළාම රුපියල් ලක්ෂ 8ක් වෙනවා ඒ රුපියල් ලක්ෂ 8ෙන් හිමිකම අඩු වෙන්න බලපාන වර්ෂීය වියදම 350,000ත් අයිතිකරු වර්ෂය තුල ගෙන්ලි සිදු කිරීම රුපියල් 10,000ත් අඩු කළාම 2019 12 31 දිනට හිමිකම ලැබෙනවා රුපියල් 440,000ක් මම හිතනවා දුවේ පුතේ ඔබ මේ කොටස හොඳින් අධ්‍යයනය කළොත් ඔබට ගිනුම් කරන සමීකරණය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි නැවතත් අලුත් දවසක අලුත් පාඩමකින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙන් අදට සමුගන්නවා ඔබට සුබ දවසක්